එම්මේ සාධනය සහ පාසල සමඟ එකගන්න තිරසර ව්‍යාපෘති යටතේ අත්තල ආභාවිතයන අංශභාග වගේ රෝග තියෙන පුද්ගලයන්ට ආහාර පහසුවෙන් ගන්න පුළුව හැඳක් නිර්මාණය කරන එක. මම එනකොට මේ වගේ හැඳි 10ක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ හැඳි 10 මම නම්පාන ප්‍රදේශයේ අවට සිටින මේ වගේ අත්තල ආභාවිතයන පුද්ගලින් අඳුනාගෙන ඒගොල්ලොන්ට මේක පරීක්ෂා කරලා බලන්න දුන්නා. ඒගොල්ලොන්ට මේකෙන් සාමාන්‍ය ඇඳකින් ආහාර ගන්නවට වැඩිය මේ හැඳෙන් ආහාර ගන්න පහසුයි. මගේ මහත්මිය අසනීපෙන් සිටින්නේ ස්නායු රෝගියක් ඇදලා තියෙන්නේ අතපය වාරු නැහැ. ඉතින් ඇත්තටම මේ පුතා ගිහිල්ලා ඒ හැඳ පාවිච්චි කරන පිළිවෙල කියා දීලා කවලා කළා ආවේ. ඉතින් දැන් මේ හැඳ ලැබුණාට පස්සේ ඒකෙන් ගොඩාක්ම ආහාර ගැනීමට යාට පහසුයි. ඒ කියන්නේ හැලෙන්නේ නැහැ. නිර්මාණය කරනකොට අතට තදට සවි වෙන විදිහට බෙල්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. තව මේ හැන්දේ බාහිර සැකැස්ම ටිකක් විශාල නිසා ප්‍රමාණයෙන් මේක ප්‍රමාණයෙන් කුඩා කරගන්න චීනෙට යන බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් මට සතුටුයි මේ වගේ නිර්මාණයක් කරලා මම ඒගොල්ලන්ට මේ වගේ නිර්මාණින් හරි පිහිටවුනේ. අංශභාගය පාකින්සන් වගේ ස්නායු ආබාධ තියෙන රෝගීන්ට ආහාර ගැනීමට පහසු වෙන හැන්දක් තමයි පුතා නිර්මාණය කළේ. ඇත්තටම මේ ගැන අපි ගොඩාක් සතුටු වෙනවා. මේ වගේ පොඩි ග්‍රාමීය පාසලක ඉගෙනුම ලබන දරුවෙකුට මේ වගේ අවස්ථාවක් ආවේ ඇත්තටම මේ MA සායතන නිසා. ඔහු අද සමස්ත ලංකා තරඟවලට පවා සහභාගී වෙලා ජයග්‍රහණය ලැබලා තියෙනවා. මට මේ නිර්මාණය කරනකොට අපේ පාසලේ විදුහල්පතිතුමා තමයි මම මේ වගේ ව්‍යාපෘතියකට තෝරාගත්තේ. තව බොඩ්ලයින් ආයතනයේ ඔටෝනමේෂන් ටීම් එකේ සර්ලා මිස්ලා මට මේ නිර්මාණය කරනවට ගොඩක් උදව් වුණා. මේ මම ආබාධිත පුද්ගලයන්ට හැඳ නිර්මාණය කරා වගේ අපේ රටට සහ ලෝකයට වටින මේ වගේ නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.